මෙරට ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගැනුණු විශාලතම නීති විරෝධී මත්පැන් නිෂ්පාදන මධ්‍යස්ථානයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වූහ. මීට මාස දෙක තුනකට පෙරදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ටාෂ නිලධාරියෙකුට තොරතුරක් ලැබී තිබිණි. ඒ කළුතර හීනටි අංගල නිවසක නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කරන බවත්, ඊට අමතරව නීති විරෝධී ගිනි අවිද තබාගෙන සිටින බවත්ය. ලැබුණු හෝඩුවාව ගැන පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති M.R. ලතීෆ් මහතා දැනුවත් කිරීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් අධිකාරී ශාන්ත රත්නේපිටිය මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ටාෂයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස සූක්ෂම මෙහෙයුමක් දියත් කළහ. දින කීපයක්ම හීනටි අංගල අදාළ නිවසාවට සැරිසැරූ බුද්ධි නිලධාරීන්ට දැනගන්නට ලැබුණේ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ස්ප්‍රීතු සහ කෘතිම රා නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා විශාල ප්‍රමාණයේ බැරල් තොග පිටින් එම ස්ථානයෙන් බෙදා හැරෙන බවයි. ඒ අනුව පසුගිය 24 වැනිදා සවස 3:30ට පමණ විශේෂ කාර්ය බලකා නිලධාරීහු හීනටි අංගල එම නිවස සහ විශාල ඉඩමේ විශේෂ සෝදිසියක් කළහ. එම ඉඩමේ නිවෙස් කීපයකි. එක් ස්ථානයක පරණ යකඩ බඩු එකතු කරන මධ්‍යස්ථානයකි. එම මධ්‍යස්ථානය රුපියල් 12,000ක කුලියක් ගෙවා මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් කරගෙන යන ලබන ව්‍යාපාරයකි. ඊට මදක් ඔබෙන් ඉඩමේ කොනකට වන්නට විශාල ශාලාවක් බඳු ගොඩ නැගිල්ලකි. එය පරීක්ෂා කළ නිලධාරීන් මවිතයට පත් වූයේ එහි පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදිත මධ්‍යස්ථානය දැකීමෙනි. කෝටි ගණනක් වටිනා දැවැන්ත යන්ත්‍ර සූත්‍ර සහ විශාල ප්‍රමාණයේ බැරල් රැසක් එහි විය. බැලූ බැල්මට එම ස්ථානය රජයේ අනුමත මත්පැන් නිෂ්පාද ස්ථානයක් හා සමානය. එහෙත් එම ස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ අනවසරයේනි. සිය වසර 30 ගණනක සේවා කාලයේදී මෙවන් දැවැන්ත නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් දැක නොමැති බව මේ වැටලීමට සහභාගී වූ විශේෂ කාර්ය බලකා උසස් නිලධාරියෙක් අපහා පැවසීය. නීති විරෝධී මත්පැන් පෙරීමට එම ස්ථානයේ යන්ත්‍ර සූත්‍ර රැසක්ම විය. යන්ත්‍ර සඳහා කෝටි ගණනක මුදල් වැය කර ඇති බව යන්ත්‍ර පරීක්ෂා කිරීමේදී ආරක්ෂක නිලධාරීන්ට පෙනී ගියේය. සීනිවුර දහස් ගණනක් තවත් කාමරයක විය. ඒ කෘතිම මත්පැන් පෙරීමට සීනි අත්‍යවශ්‍ය හේමි. කෘතිම රාහෙවත් ගෝඩා ලීටර් 150,000ක් තිබුණේ ලීටර් 2,000 බැරල් 32ක සහ ලීටර් 5,000 බැරල් 6ක බහලමිනි. ඒ මොහොතේ එම ස්ථානයේ සිටියේ පුද්ගලයන් දෙදෙනෙකි. මෙහි ඉදිරි පරීක්ෂණ සඳහා කළුතර සුරාබදු නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු හා කළුතර සහකාර සුරාබදු නිලධාරියා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියහ. අත්අඩංගුවට පත් දෙදෙනාගෙන් අයකු වසර ගණනාවක්ම මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක සේවයකොට මත්පැන් පෙරීම පිළිබඳව හසල දැනුමක් ලබා ගත්තකි. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු මේ නීති විරෝධී මත්පැන් ජාවාරමට එක්ව සිටියේ රැකියාවක් ලෙසින් බව පැවසීය. අනිකා ඔහුට සහාය දුන් අයකි. එම අත්අඩංගුවට පත් දෙදෙනාගේ පාපොච්චාරණය මෙසේ විය. අපි වැඩ කරන්නේ දමිත් ළඟ. දිනකට වාහන 4-5 එනවා. මොන තැනකට ගෙනියනවද කාටද දෙන්නේ කියලා අපි දන්නේ නෑ මහත්තයෝ. අපි වැඩ කරන්නේ පඩියකට. යනුවෙනි එම ස්ථානයේ වටලන මොහොතේ විශාල යන්ත්‍රවලින් අධික රස්නයක් පිටවෙමින් තිබුණේ ඒ මොහොතේද අනවසර මත්පැන් නිෂ්පාදනය වෙමින් පැවති හේයිනි. කළුතර මහේස්ත්‍රාත්වරයාද එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදු කර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා නීති විරෝධී ලෙස ස්ප්‍රීතු පෙරීම, බලපත්‍රයක් නොමැතිව මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යෑම, ස්ප්‍රීතු පෙරීමට යොදා ගන්නා උපකරණ ළඟ තබා ගැනීම, නීති විරෝධී මත්පැන් සෑදීමට යොදා ගන්නා ගෝඩා ළඟ තබා ගැනීම සහ ස්ප්‍රීතු ළඟ තබා ගැනීම යන කරුණු යටතේ වැරදිකරුවන් කෙරිණි.
ඒ අනුව ඔවුන් දෙදෙනා රුපියල් 530,000ක දඩයක් නියම කොට නිදහස් කළේය. පසුගිය 26 වැනිදා නැවතෙම ස්ථානයේ නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබුණේ ස්ප්‍රීතු සහ යන්ත්‍ර සූත්‍ර විනාශ කොට දමන ලෙසයි. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීම සිදුකොට විනාඩි ගණනක් යද්දීම එම ස්ථානයට පැමිණි නීතිඥවරයෙකු විමසා තිබුණේ සිදුවන්නේ කුමක්ද යන්නයි. එම නීතිඥවරයා ඒවා තිබුණේ කවුරුන්ද යන්න තහවුරු නොවූවත් ඔහු පැමිණියේ මෙකී ජාවාරමේ ප්‍රධානියාගේ ඉල්ලීමකට අනුව බවට සැලවේ. ඒ අනුව අත්අඩංගුවට පත් දෙදෙනා විසින් නම සඳහන් කරනු ලැබූ දමිත් නැමැත්තා මේ වන විට පලා ගොස් සිටී. ඔහු සොයා විශේෂ කාර්ය බලකා නිලධාරීන් මේ වන විටත් මෙහෙයුමක් දියත් කොට තිබේ. එසේම එම ස්ථානයේද විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු නිලධාරී හු රැකවල්ලා සිටිති. වාර්තාවන ආකාරයට මෙම ස්ථානයේ කිහිප දෙනෙකුම සේවය කොට ඇතත් එදින වැටලීමක් සිදුවන බවට ලද යම් කිසි හෝඩුවාවක් මත එතැන නොසිටින්නට ඇතැයි ආරක්ෂකාංශ සැක කරයි. ජාවාරමේ ප්‍රධානියා ලෙස සැලකෙන දමිත් ධනංජයද සිල්වා නැමැත්තා කලක සිටම එම ස්ථානයේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව සැලවී. දේශපාලන හෙංචයියෙකු වන ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව පක්ෂයෙන් කළුතර ප්‍රාදේශ සභාවට හීනටි අංගල කොට්ටාශයෙන් තරඟ වැදී පරාජයට පත් වූ පොහොට්ටුවේ කළුතර ප්‍රාදේශ සභාවේ එකම අපේක්ෂකයාය. දමිත් මේ වන විට පදිංචිව සිටින්නේ බිරියගේ ඉඩමක පිහිටි නිවසකයි. නීති විරෝධී මත්පැන් මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙන්නේද එම ඉඩමේය. විනාකිරි නිෂ්පාදනය කරන ස්ථානයක් යැයි හීනටි අංගල වැසියන්ට පවසමින් පවත්වාගෙන ගිය මේ හොර මත්පැන් නිෂ්පාදනාගාරය ගැන ගම්වාසීන් පවසන්නේ වෙනස් කතාවකි. මෙතන කාලයක සිටම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බව හැමෝම දන්නවා. ඒත් වැඩක් වුණේ නෑ. කවුරුත් මේ ගැන හොයා බැලුවේ නෑ. STF එකේ නිලධාරීන් මේ ගැල්ලුවේ නැත්නම් හැමදාම මේ දේවල් සිදු වෙනවා. මේ කෙනාට තියෙන දේශපාලන හයිය නිසා ගමේ මිනිස්සු පමණක් නොවේ, වගකිව යුත්තොත් මේවා ගැන නිහඬවයි ඉන්නේ. පසුගිය ආණ්ඩු කාලේ තමයි මේවා මහා පරිමාණයෙන් පටන් ගත්තේ. නම්ගම් කීමට අකමැති ඒ අවට පදිංචිකරුවෙක් අපහා පැවසුවේ ඒ ආකාරයටයි. බැලූ බැල්මටම එම යන්ත්‍ර සූත්‍ර වසර ගණනාවක් පුරාම එම ස්ථානයේ ක්‍රියාත්මක කර ඇති බව පෙනෙන්නට තිබෙන බව වැටලීම සිදු කළ නිලධාරීන්ගේ මතයයි. මුල් කාලයේ කිසිදු රැකියාවක් නොකළ දමිත් මේ වන විට කෝටිපතියකි. එසේම ඔහු මහා පරිමාණ ධනස්කන්ධයක් හිමිකරගෙන ඇත්තේද මේ නීති විරෝධී මත්පැන් ජාවාරම නිසායයි ගම්මු කියති. එම ස්ථානයේ තිබෙන මත්පැන් පෙරීමට යොදාගත් යන්ත්‍රද කෝටි ගණනක දේපලකි. නම් ගම් නොකී පුද්ගලයා පවසන පරිදි දමිත්‍ර කළුතර පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියෙකු සමග ළඟ ඇසුරක් තිබේ. එම ඇසුර හරහා ඔහු මේ සියලුම ජාවාරම්වල නිරත වන්නේ නීතියද වලපල්ලට යවමින් බවට ගම්මු චෝදනා කරදී. දමිත් මීට පෙර අවස්ථා ගණනාවකදීම සුරාබදු නිලධාරීන් කීප දෙනෙකුටම නොඑක ආකාරයේ තර්ජන ගර්ජන කර තිබුණේ එම නිලධාරීන්ගේ ජීවිත අවදානමකට ලක් කරමිනි. ඒ මේ ජාවාරමට සුරාබදු නිලධාරීන්ගේ සහාය නොලැබුණු හේයිනි. මීට වසර 7-8කට පෙරදී එක්තරා සුරාබදු නිලධාරියෙකුට දමිත් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ එකී නිලධාරියාගේ නිවසටම ගොස්ය. විවිධාකාරයෙන් නීතිය සමග සෙල්ලම් කරන මෙකී පුද්ගලයා නීති විරෝධී මත්පැන් ජාවාරම හරහා සියලු සුර සැප විඳමින් සිටී. තමාට විරුද්ධව යන සෑම තරාතිරමකම අයෙකුට ඔහු තමාට බත් කන්න නොදෙන පිරිසට තමන්ද බත් කෑමට ඉඩ තියන්නේ නෑ යනුවෙන් තර්ජනය කරන බවද සැලවේ. එතරම් හයියක් මෙකී ජාවාරම්කරුට ලැබී ඇත්තේ දේශපාලන හස්තවල බලය නිසා බව කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව පවසති. සුරාබදු නිලධාරීන්ද නොමග යවමින් පොල්ගස් විශාල ප්‍රමාණයෙන් තිබෙන බවට බේගල් පවසා බලපත්‍රගෙන නීති විරෝධීව මත්පැන් නිපදවා එකී පොල්ගස් වලින් නිපදවන මත්පැන් බවට හඟවන ජාවාරම්කාරයන් තවත් කිහිප දෙනෙකුම කළුතර දිස්ත්‍රික්කයේ සිටින බවට සැලවේ.
එම හිඩසින් රිංගා යන දමිත්ලා වැනි හොර ජාවාරම්කරුවන් නීති විරෝධීව නිපදවන මත්පැන්, ප්‍රධාන පෙළේ මත්පැන් නිපදවන සමාගම් හරහා රටපුරා බෙදා හරිමින් කෝටි ගණනින් මුදල් උපයනුයේ කිසිදු හිරිකිතයකින් තොරවය. රට වනසන මෙවන් ජාවාරමුන්ට අත දෙමින් දේශපාලන රැකවරණය සලසන දේශපාලඥයන්ට ඉදිරිමැතිවරණයකදී නිසි තීන්දුවක් ලබාදීම ජනතාවගේ වගකීම වන්නේය. දමිත්ලා සිදුකරන කෘතිම මත්පැන් නිෂ්පාදනවල ඉවත දමන දෑ අවට ඇති වගුරුබිම් හා සමාන පරිසරයට මුදාහැරීම නිසා විශාල පරිසර හානියක් වේ ඒ අවට සිදුවමින් තිබෙන බවට හීනටියංගල ගම්වාසීහු මැසිවිලි නගති. දේශපාලන බලයට මුවා වී රටේ නීති අවනීතිය කරමින් මෙලෙස හැසිරෙන දමිත්ට පමණක් නොව සෙස්සන්ට දේරෙහිව ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නා ලෙස වගකිව යුත්තන්ට අවධාරණය කරමු. මෙම වීඩියෝව 2019 ජුනි 29 වන දින සිළුමිණ පුවත්පතේ පළ වූ කළුතරින් නැල්ලූ විශාලතම හොරා රක්කු තිප්පොල අයිතිකරු පොහොට්ටු හෙන්චයියෙක්ද ජන ලිපියෙන් කරන ලද උපුටා